අයබනට මමදට මේ වීඩියෝකින් කියන්නේ යන්නේ අරුම හුදුම ආදර කතාවක්. මේක සත්‍ය සිදුවීමක් ලංකාවේ වෙලා තියෙනවා කියලා ප්‍රධාන පෙළේ මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. ඉතින් මේ කතාව සිද්ධ වෙන්නේ මේ විදිහට. ස්වාම් පුරුෂයන් සහ දරුවන් අතර දමින් මහනුවර හෝඩ් එක නැවති සිටි විවාහ කාන්තාවන් දෙදෙනෙක් ආපසු රැගෙන යාම සඳහා එම කාන්තාවන් දෙදෙනාගේ ස්වාම් පුරුෂයන් දෙදෙනා හා දරුවන් පැමිණීම හේතුවෙන් මහනුවර පොලිස් මූලස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා කියලා වාර්තා වෙනවා. ඒකට හේතුව තමයි එම කාන්තාවන් දෙදෙනා වෙන්වීමට අකමැති වීම. ඉතින් කතා වෙන්නේ මේ විදිහට. වත්තල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක් කඳාන ප්‍රදේශයේ පාසලකට ඇගේ දරුවා ඇල්ලීම සඳහා කාලයක සිට ගිහිලා තියෙන අතර එහිදී එම පාසලේ 29 හැවිරිදි ගුරුවරයෙක් හඳුනා ගැනීමෙන් අනතුරු උන් දෙදෙනා සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවට තමා විමර්ශනවලදී හෙළිවලා තියෙන්නේ. උඩා දරුවන් නැති දෙදරු මව්වරුන් වූ මේ දෙදෙනාම මීට මාසයකට පමණ හෙදදී ඔවුන්ගේ නිවාසවලින් අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව ඔවුන්ගේ ස්වාම් පුරුෂයන් වත්තල සහ කඳාන පොලිසියට පැමිණිල්ලක් කරලා තියෙනවා. එම කාන්තාව දෙදෙනාගේ ඡායාරූපද දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට ලබා දී ඇති බව තමා පොලිසිය වාර්තා කරලා තියෙන්නේ. ඉතින් මේ කාන්තාව දෙදෙනා මහනුවර ප්‍රදේශයේදී මහනුවර පොලිසියෙන් දැකලා පොලිස් මූලස්ථානයට යොමු කරලා තියෙනවා. ඉතින් මහනුවර පොලිසියෙන් වත්තල සහ කඳාන පොලිසිය මේ සම්බන්ධව දැනුවත් කර ඔවුන් මාර්ගයෙන් අදාළ කාන්තාවන්ගේ ස්වාම් පුරුෂයන් දැනුවත් කර ඇති අතර පස්සේ අදාළ ස්වාම් පුරුෂයන් ඔවුන්ගේ දරුවන් සමඟ මහනුවර පොලිසිය වෙත පැමිණලා ඇත්තේ ඔවුන්ගේ භාර්යාවන් රැගෙන යාම සඳහා. කොහොම නමුත් එම කාන්තාවන් දෙදෙනා ඔවුන්ගේ ස්වාම් පුරුෂයන් සහ දරුවන් සමඟ නැවත යා ප්‍රතික්ෂේප කරමින් ඔවුන් දෙදෙනා වෙන් නොකළ ලෙස මහත් හනින් විලාප දමමින් කෑගැසීම හේතුවෙන් ඔවුන් පාලනය කිරීමට මහනුවර පොලිසියට දැඩි වෙසක් දැනීමට සිදු වූ බව තමා පොලිසිය වාර්තා කරලා තියෙන්නේ. ඉතින් ඒ කාන්තාවන්ගේ දරුවන්ද ඉතා බැගපත්ව ඉල්ලා තිනවා තමන් සමග යාමට පැමිණ ලෙස. නමුත් අදාළ කාන්තාව දෙදෙනා ඒ ප්‍රතික්ෂේප කර තිබුණා කියලා තමා වාර්තා වෙන්නේ. ඉතින් කොහොම නමුත් පොලිසිය දැඩි මැදිහත් වීමෙන් එක් කාන්තාවකගේ ස්වාම් පුරුෂයා පැමිණ සිටි වෑන් රථයේ බලහත්කාරයෙන් මෙන් එක් කාන්තාවක් දමාගෙන ගොස් ඇති අතර අනෙක් කාන්තාවද තම ස්වාම් පුරුෂයා දරුවන් සමග හඬමින් ගොස් ඇති බව තමා ප්‍රධාන පෙරේ මාධ්‍ය මේ පුවත වාර්තා කළ තියෙන්නේ.